අංක එක තමයි පොදුජන එක්සත් ප්‍රේමයේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තුමා. ඊපස්සේ ඒකේ චන්දිල්ව ජනාධිපතිතුමා. එතන මේ දෙන්නම හොඳ නැහැ කියනනම් අංක එක ඉස්සල්ලා මෙයා පොහොට්ටුවේ මන්ත්‍රීකමින් ඉල්ලාස් වෙන්න ඕන. දුර්ජාන්ත පාලනයක් තියෙනවා නම් ඒ දරුවෝ හොඳ නැත්තම් ඒ කාරණා ගොඩක් තර්ක කරා. ඉතින් මගනේ හොඳම එක තමයි ඉස්සල්ලා පොහොට්ටුව කියන ඒ සඳහන් මන්ත්‍රී කෙනෙක් වශයෙන් ඉල්ලාස් වෙන්න ඕන. ඉල්ලාස්සලා ෆයිට් කරන්න. ඒක මට ලොකු අයිතියක් තියෙනවා. එක දෙක තමයි දැන් ගොඩක් අද වෙනකොට මම ඊවන් තනියෙන් ඉස්සල්ලාම කතා කරේ. අද වෙනකොට ගොඩාක් කාරණකෝල මේ ගැන කතා කරනවා. පක්ෂපාතී වින්දා එතුමාට කියන්න තියෙන්නේ මම හිතන්නේ එතුමා ආණ්ඩු ගොඩක හිටියා. ඉතින් මම දැක්කා මම නුවර මාලිගා අම්මා මාලිගාවේ දා හිටි දිනවසේ මෙතුමාට ලේකම්වරු ඔක්කොම ගිහිලා නියෝජ්‍ය අමාත්‍යකම දිවුරුම් දෙන්න කිව්වා. දිවුරුම් දුන්නේ නැහැ. මෙතුමා හිටියේ නියෝජ්‍ය අමාත්‍යකම් පුස්සක් කියලා නෑ. මේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යකම් ගොඩක් ප්‍රබලයි. राज्य मतिकाम इतनी ये ओक्को मतक मैं तुम्हें जनाधिपत्युमा पुताट दोसकी हुआ मंगिता ने लंका इतिहास देशपाल ने तमुंगे तात रटे जनाधिपति मल अग अबमल रेणुक दया परहरने एक पुता गोटाबे राजपक्ष मेतुमा की पुता इन सब भूम करुणा मतकर्ण गरु जयदास राजपक्षेटपु अधिकरण मतमी अबुतुमा මේ නටන නාඩගම් මම නම් දන්නේ නැහැ මොකද්ද කියලා මතක තියාගන්න. ඒතර විපක්ෂේ භූමිකා විපක්ෂ කරන්නේත් නැහැ. එතකොට තව තව පක්ෂ ඉන්නවා ඒගොල්ලන් කන්නේ මේ අලුතෙන්ම මම දන්නේ නැහැ මොකද්ද මේ කියනවා කියලා මං හිතන්නේ මේ ඔක්කොම කට්ටිය මේ රටට වැඩ ගන්න තියෙන වෙලාව තමයි මේ විනාශ කරන්නේ. එතුමාට බොහොම කරුණාවෙන් මතක් කරනවා අංක එක ඔබතුමා ඉස්සෙල්ලා මේ දුර්දාන්ත නායකයන්ගේ ඔබතුමාට හොඳ නැත්තම් අංක එක කරුණා කරලා पोहटुए मंत्री कमें इलासें दाइने ईलांगट ईलांग कारण था मैं अभी बैसिल राजपक्ष महात्या के दारू अभी देखला बात नहीं तुम अलग रटे इन दारू रटे इन एगो ने गेना गाना करते तो यही करा नहीं थी ये परंपरा तमों के दारू ही अरवन ही मेवन ही ओक्को में अदे गेना मंगिता ने एक पाठ सीएलओ में मीडिया इतना वाले हरोगन लोगों प्रश्न आग में कथा करे इतनी बहुत करुणा आवेंगे तुम्हारा मता करना දරුව ඇඳගන්න එපා දේශපාලනේ තාත්තගේ දේශපාලනේ ජීවත් වෙන දරුවෝ ලංකාවෙම ඉන්නවා ඒ සියලු දරුවෝ වෙනුවෙන්ම කරන ඉල්ලීම ඒ නිසා ඔබතුමා දරුවන්ට පහර නොගසනු ඇසයි මම විශ්වාස කරනවා අනාගතේ ඔව් ඒ වගේම ස්වාමීන් වහන්සේ පරිණත දේශපාලකෙක් විදිහට විදේදාස රාජපක්ෂ මහත්මයාගේ මේ අරමුණ කුමක් විය හැකිද මේ එකපාරටම ඇයි මේ මෙහෙම දෙයක් තුමා කියන්නේ මොකක් විය හැකිද ඒ තුමාගේ අරමුණ ඊළඟට එතුමා දැන් ඡන්දයක් ළඟ ඇත්තෙත් නැහැ. එතුමා පලාසබහ මහැමති දෙල්ලන්ට දානවද ලෑස්තිනවද දන්නෙත් නැහැ. මොක හරි කමක් නැහැ. එතුමා මේ යන්නේ මන්ද ගෙදහාලු පිරිත් කියන මම හිතන්නේ එතුමා පලාසබහ මහැමති දෙල්ලන් ලෑස්ති වෙනවා වගේ මට පේන්නේ. ඉතින් ඒ හිතන්නේ මම හිතන්නේ මේ රටේ දේශපාලඥයෝ අපේ පොන්සේක මහත්තයා අමාරු වැටුණා, සජිත් මහත්තයා අමාරු වැටුණා. ඉතින් මේ ඔක්කොම වැටි බල එතුමත් වැටෙන් දෙන මම එකම දෙයක් කියන්නම්. पोनसेक महत नोना कियनवा चांदे चांदेट कलीं दसी दस गोड़ाई भाई चांदे पेदना पांगिडिया गिन्नगा मनुष्यकोना इवागे युमा पर्णित देशपाल वशेन युमा मेयान गमन बोहम भयानक मेके सिंगापूर है लंका बल कियन दिन लंका सिंगापूर कर වෙනම කොලණියක් හරි වෙන මොකක් හරි නාඩගමක් හරි මොක හරි කරලා ඔය මධ්‍යස්ථානේ දිනු කරගෙන අපි ඉන්නේ එහා වැටෙන එතකොට මේ රටේ තරුණයන්ට රස්සා ටිකක් හැදේ මිනිස්සු වැඩට යයි ඔක චීන්නු වෙන්නේ නැහැ චීන්ට මොකද මේක කොහමද ලෝකෙට ණයයි ලෝකෙට ණය නතරක් නෙමෙයි මේක 1970 ගණන් වල මේක ඩොලර් එක 750 දැන් 200ක් 199ක් දැන් ආයි වැස්සා ඒ හින්දා මේක දිනු කරලා මේක මොනා හරි කරලා මේක උඩට අරගෙන මේ රටේ මිනිස්සුන්ට යමක්කමක් ලැබෙන තත්ත්වයටපත් වෙනවා කියලා අපිට නම් ඒකාන්තයෙන් විශ්වාස අපි ලෝකෙ අනිහින්ද අපි දකිනවා ඒ නිසා ඒකාන්තයෙන් විශ්වාසයි ඒ නිසා කියන්න තියෙන්නේ චීනට දීලා හරි චීනෙන් අරන් හරි මොනා හරි කරලා මේක දියුණු කරලා මේ රටේ අනාගතේ උන්ට එතන ගිහිල්ලා වැඩ කරලා යහමින් මුදලක් හොයාගන්න තත්ත්වයටපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ මොකද හිතන්නේ දැන් සමහර අය විවිධ මත පළ කරනවා මේක ඇමරිකාවෙන් ගත්තත් හරි චීන ඉන්දියාවෙන් ගත්තත් හරි මේ ලංකාවට මේක වාසියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේගේ මතය මොකද මේක ඇමරිකාවෙන් ගත්තොත් මීට වඩා හොඳ වෙයිද නැත්නම් මේ චීන අපිට ඇමරිකාවට වඩා සලකයිද
මොකක්ද මේ රටවල් අතර තියෙන කෑලි සම්බන්ධතාවය? 40 කෑලි 42ක් තියෙනවා ඉඩම් කෑලි. ලොකු රටවලුයි ඔක්කොම මවකෝ ලොකු ලොකු රටවල් ගත්තොත් ඔය ආයෝජනය කරන ඔය රටේ අපේ මායිම් මේ තියෙන්නේ මේක හදලා. දැන් ඔක හදනකම් මුකුත් ඔච්චර දේවල් කවුරුත් කිව්වේ නැහැනේ. හරි ඒ නිසා මේක ආයෝජනය කළා මේකේ ඉන්දියාවෙන් ගත්තේ ඇමරිකාවෙන් ගත්තේ චීනෙන් ගත්තේ මේක ඔක්කොම දන්නවා අපේ රට මර්මස්ථානය කියලා මේ රට. ඒ නිසා මේ ඔක්කොම දඟලන්නේ. ඒ නිසා මේක හොඳ වැඩක් කරලා අර උපදෙන්න කලින් ළමයට හඳහම් බලනවා වගේ මේක හොඳ වැඩක් කරලා මේ රටට යහපත් දෙයක් වෙයි කියලා සියලු සංගයා දැන් කියනවා බය නැතු ඉස්සරහට ඇවිල්ලා. ගෝඩි බිල් එක මැව්වා. MCC අස්සම් කරනවා කියලා කිව්වා. ගෝඩි බිල් එක මැව්වා. ඇමරිකාවේ පඹේ කිව්වා ජනාධිපතිතුමා මේ ගොඩ ගොඩ දේවල් ගොඩාක් කිව්වා. අද ඒ ඔක්කොම බොරු කරලා තියෙනවා. ඒ නිසා බොහොම කරුණාවෙන් කියනවා නැති දේවල් මවන්න එපා. මේ රටේ සංවර්ධනය කරන්න හරිම අමාරුයි. මොනවා හරි නාඩගම් ඇති කරනවා. කරුණාකර නවත්තලා තව අවුරුදු දෙකම ආරක් එහෙම්ම තියෙනවා මෙතුමාට වැඩ කරන්න දීලා හොඳ නැත්තම් ඡන්දෙන් තීරණයක් ගමු හැමදාම දේශපාලන ඉස්සරහට දාගන්න එපා බොහොම කාරණික මතක් කිරීම මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න